හන්නේ ස්තු ද්‍යාවවිදිෝය රූප හැතල වරණ කියනේවත් අධින්ම භාවිතා වෙන. මොකදඒ කිසිසේතුම බලපාන්න්‍යේ කොංශස්නස් මයින්් එකට නෙමේ කැන්නේ අපේ මේ සිතිවිලි සහිත මනසට නෙමේ සිතිවිලිවලින් තොර ශක්තිීන් පිළිබඳව කියවන මනසටේ ගැන සම් කංශස්නස් මයින්් දෙ එකට අපේ උඩුහිතට නෙමෙයි උඩුහිත තුළින් යන්න පුළුවන් යටහිතට. මේ යටහිත අපට කවදාවත් සිතිවිලි ලෝකය තුළ හම්බ වෙලා නෑ. හැබයි අපි නින් දෙද අපේ සිතිවිලි අක්‍රිය වෙනවා මෙන්න මේ මනස තමයි නින් දෙදි වැඩ කරන්නේ. අපි නිදාගත්තට අපේ හර පන්ධනය ස්වසනය අනිකුත් ප්‍රතික අනිකුත් ශාරීරික ක්‍රියාවලින් ඒකයන්නේ ඉච්චානුවේගී අනිච්චැ එකයන්නේ ප්‍රත්‍ය අනුවේගී සහ අනුවේග කියන පද්දි හොඳට වැඩරනව පේ සිරුරේ. මෙම වැඩ කරන්න මෙන්නට මේ සබ්කෝංචශනස් මයින්ඩ ගත් එකක්. දැන් යම් මාආකාරයකට අපිට සබකශනස් මයින්් එකට බලපෑම් කරන්න පුළුවන් හැඩ තල වරණ ගොඩාක් තියනවා මේ සබ්කොංශස් මයින්් එක කියවන්නේ හැමතිස්සම ශක්තින්. එයා ශක්තිීන් එයාට දෙන්න පුළුවන් වර්ණ විදියට රේකා විදියට හැඩතල විදියට ශබ්ද විදියට සුවද විදියට මෙම දෙන්න පුළුවක් ශක්තිීන්. මේ දෙන ශක්තින් තුළින් අපේ මේ කැඹුරු යට සිත අවදි වෙලා ක්‍රියාත්මක වවා. ගොඩක්ම මේ ටිබෙටියන්ස්ලා ඒයන්නේ ටිබෙට් ජාතිකය ඔවුන් බෞද්ධය ඔන් තෙරවාදී බුද බොහෝම ඉහලින් පවත්වගෙන යන රටක් මහයන බුදු දහමයා භාෂ්‍යත්ත ඔවන්ගේ සමහරතැන්වල තියෙනවා මේ ටිබෙටන්ස් ලගින්න ගොඩක් භික්ෂූන් වහන්සේලා භාාවටානුයෝගීව මනස දියුණු කරලේ දියුණු මනසතුලින් ඔවුන් යම්යම් උපාය මාර්ග, විශ්වශක්තිය හසුරවන්න පුළුවන් ක්‍රමෝපායන මාර්ග ඔවුන්, වැඩි දියුණු කරලා තියෙනවා මේ එවගේම පැරණි තාවෝ ආචාර්යවරු ඕවුනුත් බුදු දහමේ අභාෂය තියනවා ඔවුන් පාවිච්චි කරනවා මේ වගේ රූප හැඩතල මේ අතරින් බොහොම ප්‍රචල්ලිත හැඩතලයක් තමයි මෙඩිසින් බුද්ධ කියන හැඩතලේ මේ මඩිසින් බුද්ධ කියන හැඩතලය භාවිතා කරනව පැරණි තාවෝ ආචාර්යවරු නිරෝගී බව ඇතිකිරීම සඳහා ම දැන් ඔබට පෙන්න්නනවා මඩිසින් බුද්ධා කියන හඩ තලය මේක තමයි මේ රූපය මෙන්න මේ රූපය අපේ උඩුහිතට දැනන්නේ නැහැමොක්ද කියලලා උඩුහිතට බැලූහමක මේ යාන්තමට අඳුනගන්න පුළුවන් බුද්ධරූපයක් තියනවා එහෙම මෙහැක් පුංචි පුංචි පොඩි පොඩි හැඩ තල සූක්ෂම හැඩ තල ගොඩක් තියනවා. මේක උඩුහිත මොකද කියලා දන්නේ. මේකෙ තියන හැඩතල ඇසුරින් යම් ශක්ති ප්‍රබේධයක් අඳුනාගැනීමට හැකියාව අපේ සබකොශස්නස් මන්් එකට තියෙනවා. මේක අපේ උඩු හිතින් බල්ලනෙමයි මේක අ ගැඹුරු ආධ්‍යාත්මික මනසට ගිහිල්ලා මේ තව් ආචාරයවරු නිර්මාණය කර පුචිත්‍රයක් මේක. මේ හැඩතලය ඔබේ නිවස්සේ නිරෝගි බව සෞඛ්‍ය ප්‍රතිශක්තිය කියන තුනම වැඩි කරන්න හේතුවක් වේවි විශේෂෙන් ඉදිරිවර්ෂදී. ඔබට ශරීර සෞඛ්‍ය ප්‍රතිශක්තිය වැඩිකර ගැනීම සඳහා හුගක් වෙලාවට මේක නිවසේ ඊසාන කලාපේ මේ හැඩතලය චිත්‍රණය කරනව නම්. ඔබට මේ කියන ගති ලක්ෂණ හිමි කරගන්න පුළුවන් ව මොකද අපි හැමතිස්ෙම නිවසේ සාන කලාපය තමයි නිරෝගි බව මානසිකසුවය ශරීර සෞඛ්‍යයට සම්බන්ධ පත්තන නැගෙන හි පැත්ත නැගෙන් හිර පැත්තරත් මේ හැඩතලය අවශ්‍යයි මෙහම ලබ මේ කියන හැඩතලේ පාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට දැම්පෙන්නන රූපය පෙන්නන්නේ සිගිම්බෝල් එක. මේකත් ටිබෙටියන්ස් ල භාවිතා කරන උපකරණයක් මේ සිගිම්බෝල් එකෙන් හැමතිස්සෙම නිකුත් වෙන්නේ ඕම් ශබ්දය. මේ ඕම් ශබ්දයට පුළුවන් පරිසරේ තියන සුභශක්තීන් විනාසගල්ල දාලා සුභශක්තිීන් වේගෙන් අපි වට ආකර්ශණය කරන. අපේ ඕරායි එකේ තියන ඩැමේජස්. සිරුරවටේ තියන රශ්මිවල්ල තියන සමහර පළුදුටික නිවැරදි කරන්න පුළුවන් ප්‍රබ්ල ශක්ති තරංගයක් තමයි යෝම් ක්තිය මේ ෝම ක්තිය උපදවන උපරනයක් තමයි සිගිම්බෝල් එක මේ සිගිම්බෝල් එක නිවස කම්පනය වෙනෝ නං හුගාක් අපට ඒ අපේ නිරෝගි බවට ප්‍රතිශක්තියට මානසිකසුවයට වගේ ආර්ථික ශක්තිය වැඩිකිරීමට හේතුවෙනවා. ඒවගේ ඔබේ නිවසට අෞෂධය සුවඳ දූපවලින් වෙළඳොලේතියනවා විධ ක්ෂධිය සුවඳ වර්ග සාමාන්‍යෙන් තියෙන සුවඳ වර්ගවල තියෙන්නේ අම්කිසි සැරක් ඒ පිළිකාකාරක ගුණපවා සමහර සුවඳ වර්ගවල තියනවා හැබැයි අවෂදිය සුවඳ වර්ග විශේෂෙන්මන් නමින් කියන්නම් සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනෝ අෂ්ට ගන්ද සුවඳ දූපය මේ වගේ සුවඳ දූපවලට ඔය සමහර දේශය කොල වර්ග තියනෝ ය අකිිනාරං කොල පැංගිරිකුලේ කොල ස්වල්පය මේකට එක තුකර ල අපේ නිවසට හොඳයට දුම්මල්ලන්න පුළුවන්න පට එකකත් අපේ නිරෝගි බව ඇති කරන්න අපේ නිවස බලවත් කරන්න වාස්තු පුරුෂ මණ්ඩලේ නිසේ වහල නිවසේ අහුමුළු තැන් අහිතකර ශක්ති එකතුවෙන අඳුරු අහුමුළු තැන් ඉවත් කරලා නිවසේ මේ වගේ නිවස පවිත්තර කරලා එහෙම කරන්න පුළුවන්නන්. ඒකත් අපේ නිවස බලවත් කරන්න වැදගත් හේතුවක් වේවි.